පුද්ගල YouTube channel එකට ආදරෙන් දරුවන් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද දිනෙත් මම බලාපොරොත්තු වෙනවා තවත් මාතෘකාවක් කරගෙන එන්න. ඒ තමයි පුරවැසි අධ්‍යාපනයේ 11 ශ්‍රේණිය නීති හා යුක්තිය කියන පළවෙනි පාඩමේ තවත් පුංචි එපිසෝඩ් එකක්. ඒ තමයි 16 වෙනි පිටුවේ තියෙනවා ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම කියන එක. එතකොට 10 වසර අවසාන පාඩම තියෙනවා ගැටුම් නිරාකරණය කියලා පාඩමක්. ඒ පාඩමේදී මේ ක්‍රම ශිල්ප ගැන කතා කරනවා. එතකොට අද කතා කරනවා ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම කියලා. ඒ කියන්නේ ගැටලුවක් ගැටුමක් ආරවුලක් කියන ගැටුමක් විසඳන විකල්ප ක්‍රම වෙනත් ක්‍රම. ඒ කියන්නේ නීතියට යන්නේ නැතුව උසාවියට පොලිසියට යන්නේ නැතුව කොහොමද විසඳන්නේ කියලා. යම් ගැටලුව අවස්ථාවකදී මීට පෙර සඳහන් කළ අධිකරණවල යොමුවීමට පෙර පුද්ගලයන්ට ඒවා විසඳා ගැනීම සඳහා විකල්ප ක්‍රම රැසක් වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කර ඇත. එමගින් පුද්ගලයාගේ කාලය ශ්‍රමය හා මුදල් ඉතිරි කරගත හැකි. දැන් අපි උසාවියකට යනවා නම් නඩුවකට නඩු ගාස්තු ගෙවන්න ඕන, දවසක් වෙන් කරගෙන යන්න ඕන, නඩුව කැඳවන්නේ කවද්ද එදාට යන්න ඕන, රස්සාව කරගන්න විදියක් නැහැ, ලෝයස්සට සල්ලි යනවා, ඒ විදියට. එතකොට මේ වගේ මුදල් කාලය ශ්‍රමය ඉතුරු කරගන්න පුළුවන්. එමෙන්ම ඉක්මනින් දෙපාර්ශ්වයටම එකඟ විය හැකි විසඳුම ලබා ගැනීමටද හැකියාව ලැබේ. එතකොට ඉක්මනින්ම දෙපාර්ශ්වයම කැමති විසඳුමකට යන්න අපි තුමු ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ ඉඩම් ආයු ප්‍රශ්නයක් ඔක උසාවියකට යන්න නැතුව බේරුම්කරණයට වගේ එකට ගියා නම් ඔය යම් නිලධාරී ටිකක් එකට ගත්තා මේගොල්ලන්ට මේක විසඳ ගන්න පුළුවන් විදියක් ගැන කතා කරා. එබඳු විකල්ප ක්‍රම කිහිපයක් ඊළඟට සාකච්ඡා කරමු. දැන් බලමු. බේරුම්කරණය සේවක හා සේවා යෝජක කණ්ඩායම අතර සේවකයෝ සහ ඒ ආයතනයේ අයිතිකාරයෝ තමයි සේවා යෝජකයෝ. දැන් මම සේවකෙක්, මාව වැඩට යොදවන කෙනා ඉන්නේ, මගේ බොසා නේද, මගේ ලොක්කා, එයා තමයි සේවා යෝජකයා. කණ්ඩායම අතර ඇති වන වෘත්තීමේ ආරවුල් එම ආයතනයේ පැවැත්මට මෙන්ම රටේ පැවැත්මට හානි කරයි. දැන් හිතමුකෝ අපි පාසලක් තියෙනවා කියලා, පාසලේ විදුහල්පතිතුමා හා ගුරුවරු අතර ගැටුමක්. එතකොට ඒක පාසලේ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන ප්‍රශ්නයක්. එතකොට අන්න ඒ වගේ ඒවා. ගාමන් ෆැක්ටරි එකක් ගමු. ගාමන් ෆැක්ටරි එකේ සේවකයෝ සහ සේවා යෝජක අතර ගැටුමක්. එතකොට මේක ගාමන් ෆැක්ටරි ඉස්සරහට යන්න බෑ. අපි තමයි දැන් මේ කන්දලේ සීනි ෆැක්ටරිය මෙතනින් පොඩ්ඩක් එහා පැත්තේ සීනි ෆැක්ටරිය ක්‍රියාත්මක නම් සීනි ෆැක්ටරි එකේ ආයතන ප්‍රධානීන් සහ කම්කරුවන් අතර ගැටුමක්. එතකොට ආයතනයේ නිෂ්පාදනය නිවැරදිව වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක්. එතකොට ඒ වගේ ඒවා එබැවින් එවැනි ආරවුල් නීතිමය රාමුවක් තුළ විසඳා ගැනීමට කටයුතු කිරීම බේරුම් කරන විදිහ හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ ඒවා නීතිමය රාමුවක් ඇතුලේ විසඳා ගන්නට පාවිච්චි කරන ක්‍රමයකට තමයි බේරුම් කරන්නේ කියන්නේ. ඒ සඳහා 1950 කාර්මික ආරවුල් පනත, සමත මණ්ඩල පනත වැනි නීති උපයෝග කරගත හැකියි. එතකොට 1950 කාර්මික ආරවුල් පනත සහ සමත මණ්ඩල පනත. සමත මණ්ඩල කියන්නේ ඔය ගහගත්ත ඒවා වගේම කන්තලෙත් තියෙන සමත මණ්ඩලක්. ඒකට සමාජීන ටිකක් උගත් බුද්ධිමත් ප්‍රභූ පිරිස තමයි එන්නේ ඒ ප්‍රශ්න විසඳන්න. එතකොට ඒවා උසාවියට යන ඒවා නෙවෙයි, පොලිසියට ආපු ප්‍රශ්න. එහෙම සමත මණ්ඩලෙට දාලා විසඳ ගන්න. එතකොට අර වැඩි කාලයක් වැය වෙන්නේ නැහැ. බේරුම් කරන බේරුම්කරණය සිදුවන ආකාර අනුව කොටස් දෙකකට වර්ගල හැකිය. බේරුම්කරණය ස්වේච්ඡාවෙන් ඇති කරන බේරුම්කරණය, අනිවාර්ය බේරුම්කරණය. පාර්ශ්වකරුවන් සිය කැමැත්තෙන් කම්කරු කොමසාරිස්වරයාට දන්වා ඔවුන් විසින්ම නම් කරනු ලබන බේරුම්කරුවක මගින් ආරවුල් සිනා ගැනීම. ස්වේච්ඡාවෙන් ඇති කරන බේරුම්කරණය පාර්ශ්වකරුවන් සිය කැමැත්තෙන් කම්කරු කොමසාරිස්වරයාට දන්වා ඔවුන් විසින්ම නම් කරනු ලබන බේරුම්කරුවක මගින් ආරවුල් සිනා ගන්නවා. එතකොට පාර්ශ්ව දෙකක් තියෙනවා ගැටුම ඇති වෙච්ච, ඔයා සහ මම. එතකොට අපි දෙන්නම එකතු වෙලා කම්කරු කොමසාරිස්වරයාට දන්වනවා, දැන් ඔයා තමයි මාව මගේ බොස්, මම තමයි අපේ කණ්ඩායමක් ඉන්නවා සේවකයෝ. අපි දෙගොල්ලම එකතු වෙලා මෙන්න මෙයාට දාලා මේ ප්‍රශ්නේ ඉස්තකම් කියලා තුන්වෙනි පාර්ශ්වයකට ප්‍රශ්න බාර දෙනවා. එතකොට කම්කරු කොමසාරිස්වරයාට මේක දන්වන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්ය බේරුම් කරන මෙය බලයෙන් ඇති කරන බේරුම් කරන ලෙස හැඳින්වේ. කම්කරු ඇමතිකරයාට ඇති බලතල අනුව ඔහු විසින් නම් කරනු ලබන බේරුම් කරුවෙකු මගින් ආරවුල් විසඳීමට ක්‍රියා කිරීම. දැන් ඔයා තමයි මගේ බොස්, අපි කණ්ඩායමක් ඉන්නවා, අපිත් එක්ක ඇති වෙච්ච ගැටුමේදී අනිවාර්ය බේරුම් කරන්නේදී කම්කරු ඇමතිවරයා මොකද කරන්නේ? එයා කියනවා මේ ප්‍රශ්නේ හරියන්නේ නැහැ, අපි මේක බේරුම් කරන එකට යනවා, මම මෙයාව පත් කරනවා, ඔයගොල්ලෝ මේක සාකච්ඡා කරලා ඉස්සරහට ගන්න. එච්චරයි. එතකොට මෙහිදී බේරුම් කරු යනු ආරවුලට සම්බන්ධ පාර්ශ්ව දෙක සමග සාකච්ඡා කොට ආරවුල් විසඳීමට කටයුතු කරන පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් වෙන්න පුළුවන්. බේරුම් කරන්නේදී ආරවුල් පිළිබඳව වාර්තාවක් කම්කරු කොමසාරිස් විසින් බේරුම් කරුට ලබා දෙනු ලැබේ. බේරුම් කරන්නේදී ආරවුල පිළිබඳ වාර්තාවක් කම්කරු කොමසාරිස් විසින් බේරුම් කරුට ලබා දෙනවා. කම්කරු අමාත්‍යංශ කම්කරු කොමසාරිස් ඔහු
බේරුම් කරන එක දැන් ඔයාගේ මගේ ප්‍රශ්න විසඳන්න කෙනෙක්ව යෝජනා කරනවානේ. එයාට මේ ප්‍රශ්නේ පිළිබඳව තොරතුරු දෙනවා. බේරුම් කරු විසින් ආරවුල් සම්බන්ධ විභාගයක් පවත්වන ලබන අතර බේරුම් කරු විසින් ආරවුල් සම්බන්ධ විභාගයක් නැත්නම් ප්‍රශ්න කිරීමක් කරන අතර එය සාධාරණ කාලයක් තුළ නිම කිරීමට අවශ්‍යයි. කියන්නේ මාස දෙකක් නම් මාසයක් නම් සතියක් නම් ඒ අදාළ සාධාරණ කාලය. ආරවුලට සම්බන්ධ වෙනත් පාර්ශ්ව සිටි නම් ඒ අයද විභාගය සඳහා සහභාගී කරවා ගත හැකි. මේ ආරවුල සම්බන්ධයෙන් තවත් අය ඉන්නවනේ මේ ආයතනයේ සම්බන්ධ අය තව අය ඉන්නවනේ ඒගොල්ලොත් මේකට සම්බන්ධ කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. දෙපාර්ශ්වයේම අදහස් විමසීමේ අනතුරුව තීන්දුව ලබා දීම සිදුවේ. එම තීන්දුව කම්කරු කොමසාරිස්වරයා විසින් ගැසට් කරනු ලැබේ. නීත්‍යානුකූල භාවය ලබා දීම අවශ්‍යයි. ඒ කියන්නේ අදාළ ගැටුමට අදාළ අවසාන තීන්දුව දීමනට පස්සේ කම්කරු කොමසාරිස්වරයා කම්කරු අමාත්‍යාංශයේ ඉන්න කම්කරු කොමසාරිස්වරයා ගැසට් එක අපි අර යන්නේ රැකියාවන් එහෙම තියනවද බලනවනේ ගැසට් එකේ රජයේ ගැසට් පත්‍රේ. එතකොට ඔය තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කාර්යාලයට ගිහම ගැසට් එක තියෙනවනේ වාර. ඒ ගැසට් එකට දානවා මෙන්න මෙහෙම ප්‍රශ්නකට මෙන්න මෙහෙම තීන්දුවක් කරා මේක සමතයකට පත් කළා කියලා. එතකොට ඒක කරන්න ඕන කම්කරු කොමසාරිස්වරයා. එම තීන්දුව ප්‍රතික්ෂේප කිරීමටද පාර්ශ්ව කරුණා අයිතියක් තිබේ. දැන් බේරුම් කරු ඔයාගේ මගේ ප්‍රශ්නෙට ඔයා කම්පැනි එකේ බොස් මම කම්පැනි එකේ සේවකයෝ කණ්ඩායමකට නායකත්වය දෙනවා. තුන්වෙනි පාර්ශ්වය තමයි මේකට බේරුම් කරන ඉදිරිපත් වෙන්නේ ඔයාගේ මගේ ප්‍රශ්න සඳහන්. මෙයා දෙන තීන්දුවට මට ඕනනම් අකමැති වෙන්නත් පුළුවන්. ඕනනම් ඔයාට අකමැති වෙන්නත් පුළුවන්. දෙන්නම අකමැති වෙන්නත් පුළුවන්. පැහැදිලිද? අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මේ කියන්නේ. එහෙනම් මම විතර බේරුම් කරන්නේ කියන එක පැහැදිලි ඇති. එතකොට තවත් දවසක අලුත් එපිසෝඩ් එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.